අවුරුදු දෙකක වගේ ඉඳලා ලංකාවේ වාර්තා වෙන අපරාධ අතරින් දරුවන්ට සිද්ධ වෙන අපරාධ තමයි වැඩි වශයෙන්ම වාර්තා වෙන්නේ. අවුරුද්දකට 5000කට අධික ප්‍රමාණයක් අපේ පාසල් යන දරුවෝ මේ අපරාධවලට මුහුණ දෙනවා. මේ මාස 4ට විතරක් දරුවෝ ස්ත්‍රී දූෂණයට ලක් වෙනවා. කාන්තා දියණියන් 572ක්, ඒකෙන් 16ට අඩු කැමැත්ත ඇතිව 395. කවුද මේ සැකකරුව කියලා බලලා තියෙනවා. සැකකරුවයන්ගෙන් 394 දෙනෙක්ම තමන්ගේ පෙම්වතා. දැන් අපි හඳුනගෙන තියෙනවා පොලිසියකට යන්න බැරි කණ්ඩායම. දවස් 7ේම ක්‍රියාත්මක කාන්තා නිලධාරිනියක් විතරක් දුරකථන වලට සවන් දෙන විදිහට අපි හොට්ලයින් එකක් හඳුන්වලා දුන්නා 109. තොරතුරු ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන විදිහට, රහස්‍යභාවය ආරක්ෂා වෙන විදිහට තමයි අපි කටයුතු කරන්නේ. වර්තමාන සමාජයත් මේ දැනුවත්භාවය හොඳටම අඩුයි. මේ සිද්ධ වෙන දේවල් ගැන පැහැදිලි අවබෝධයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය හා ළමා හා කාන්තාකාරයන්ශ එකතු වෙලා අපේ දරුවෝ මේ ඉතින් අපි මේ දරුවන් මේ වගේ අගාධයකට වැටෙනකම් බලන් ඉන්නේ නැතුව යම්කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න ඕනි, මොන හරි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනි කියලා අපි සාකච්ඡා කරා. ඒ වෙනකොටත් ලිංගිකත්ව අධ්‍යාපනය සම්බන්ධ අතිරේක කියවීම් පොත් 4ක් ඉක්තක්සලාවට අපි යොමු කරලා තියෙනවා. එතකොට බයස් කාණ්ඩ අනුව දරුවන්ට ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. අපි ඉදිරියේදී එම පොත් සියල්ල මුද්‍රණය කරලා සෑම දරුවෙක් අතරම පත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.